උණුසුම් පුවත් ලදසෙන් කෙනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න තලබුණු තවත් උණුසුම් පුවතක්. ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමු වී ඇති ජනතාවගෙන් සේඩ 30ක පමණ පිරිසක් ඉදිරියේදී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහකරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වී හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙලක් කෙරෙහි මෙවර විටත් අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කේහිලි රඹකෙල මහතා පවසයි. මෙවර විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමු ඇති ඉහළ මධ්‍යම පාන්තිකයන් බොහෝ පිරිසක් පවතින තත්ත්වයන් හමුවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වන බවත් මේ තුළ ඖෂධ වෛද්‍ය උපකරණ ඇතුළු රජයේ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වන උපායික මාර්ගික සැලැස්මක් වෙනුවෙන් වන විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යං ශ්‍රවණාගාරයේදී අමාත්‍ය රඹකෙල මාතගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි. පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කරගනිමින් රජයේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහළ පාසුකම් වලින් සමන්විත ගෙවන වාර්පු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බවත් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින්ද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැන්වීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වතෙයි. දැනටමත් ආයෝජකින් සිව් දෙනෙකු එ සඳහා එකඟ වී ඇති බවද එවෙනුවෙන් ඇදන් සියයක් එ සඳහා එක්කිරීමට සැලසුම් කර ඇති බවද එ මහතා පැවසිය. මේ අතර රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙල යටතේ ආරම්භ කරන ඔයමඩුව ඖෂධ කර්මාන්තපුරේ හරහා සේට 40ක පමණ ඖෂධ අවශ්‍යතාවයක් ආවරණය කර ගැනීමට හැකිවනු ඇතැයිද එවැනි ආයෝජකයන් සඳහා තවදුරටත් රට තුළ අවකාශය සැකසීමට හැකියයිද සෞඛ්‍ය අමාත්‍යවරයා කිය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න.